සාදරයෙන් පිළිගන්නවා සදිර මීඩියා YouTube channel එකට මම සසංක ප්‍රභාෂර ඔන්න අදත් ඇවිල්ලා ඉන්න ඕගලන්ට අලුතෙන් QDS Max lesson එකක් අරගෙන ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ වීරේ lesson series එකේ කොහොමද වීරේ වලින් caustic light effect එකක් හදාගන්නේ කියලා. ඉතින් අපි මුලින්ම බලමු මොකද්ද මේ caustic light effect කියන්නේ කියලා. අපි මෙන්න මේ විදිහට පොඩ්ඩක් බැලුවොත් එහෙම caustic light effect කියලා search කරොත් එහෙම ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ images කීපයක්. ඉතින් අපි caustic කියලා කියන්නේ අපේ මොකක් හරි වීදුරුවකට එහෙම නැත්නම් වතුරකට එළියක් ආලෝකයක් වැටුණාට පස්සේ ඒකෙන් ඒ වීදුරුව හරහා ගිහිල්ලා ආලෝකය විහිදෙන විදිහට තමයි අපි මෙන්න මේ caustic කියන්නේ. අපි බලමු කොහොමද මේ caustic effect එක අපේ වීරය වලින් හදාගන්නේ කියලා. මම මුලින්ම එකට යන්න කලින් අපේ render setup එක හදා ගන්නවා. rendering වල render setup එක මෙතන render කියන එක v-ray next කියන එකට දාගෙන v-ray image sample එක type එක bucket ඊට පස්සේ bucket image sample එකේ minimum subdivision එක 1යි maximum 40යි image filter එක මම දා ගන්නවා Michel net travel කියලා blur එක බිඳුවයි ඒ වගේම ringing බිඳුවයි bucket image sample එකේ noise threshold එක මම දෙනවා 0.0008 ඒ වගේම bucket pit එක මම දෙනවා 20ක් කියලා color mapping එක දෙනවා exponential කියලා හරි ඊට පස්සේ GI ටැබ් එකට ගියාම primary engine එක මම දෙනවා සුපුරුදු විදිහටම iridians map secondary එක light cache iridians map parameter එකේ current preset එක low ඒ වගේම light cache එකේ subdivision එක 1000 settings වලට ගිහිල්ලා dynamic mem limit එක 4000 දෙනවා හරි අපේ මූලික render settings ටික හදාගෙන ඉවරයි අපි ඊට පස්සේ මෙන්න මේ විදිහට ප්ලේන් එකක් ඇඳගමු අපේ top view port එකෙන් බලාගෙන මම මෙන්න මේ විදිහට తాවකාලිකව ප්ලේන් එකක් ඇඳ ගන්නවා ඒක සෙන්ටර් කරගමු මේකට අපිට segments අවශ්‍ය නැහැ එහෙනම් length එක width එක segments එක ගානේ දාගමු ඊට පස්සේ අපේ මේකේ length size එක සහ width size එක අපි වැඩි කරගමු 500යි 500කට වගේ මන් දෙන්නම් සුපුරුදු මොඩල් එක අපි ගන්නවා extended primitives වල තියෙන torus node එක එකක් top view port එකේ මෙන්න මේ වගේ create කරගමු create කරලා ඒක පොඩ්ඩක් move කරගන්න උඩට ওই විදිහට අපි move කරගත්තා ඊට පස්සේ මේකේ මූලිකවම අපි කැමරාවක් add කරගමු v-ray physical camera එකක් මෙන්න මේ වගේ create කරගත්තා. අපේ perspective viewport එකට ඇවිල්ලා C press කරාම camera view එක එනවා ওই විදිහට. මම camera එක පොඩ්ඩක් left viewport එකෙන් ඇවිල්ලා පොඩ්ඩක් උඩට මෙන්න මේ වගේ උස්ස ගන්නම්. ওই විදිහට. හරි. දැන් අපි material කරගමු. අපේ torus node එකට මම දෙනවා right M අකුර press කරලා right click කරලා material වල v-ray mtl එකක් v-ray mtl එකක් ඔය විදිහට දෙනවා දීලා මම v-ray mtl එක color එක diffuse color එක මම black වලට දා ගන්නවා ඒ වගේම reflection එක මම දා ගන්නම් 100ක් වගේ refraction එක කියන්නේ transparency look එක. ඒකට මම දෙනවා 240කට කිට්ටුව. ඒ වගේම මේකට color එකක් මම දෙන්නම් fog color එකක් අපි දෙමු මිල් පාට වගේ. මම ওই විදිහට colors ඔක්කොම දීලා assign කරගන්නවා අපේ torus node එකට. ප්ලේන් එක සිලෙක්ට් කරලත් ඒ වගේම මැටීරියල් එකක් assign කරගමු v-ray මැටීරියල් එකක්
ඒක මම ඩිෆියුස් එක සුදු පාටට කිට්ටුව තමයි ගේන්නේ මෙන්න මේ වගේ සුදු පාටට වඩා අපි පොඩක් අලු පාටින්ම ඩාක් පැත්තට ගෙනිච්චත් කමක් නැහැ හරි මං ওই විදිහට තියාගත්තා ඊට පස්සේ අපිට මේකට ලයිට් එකක් අවශ්‍යයි ඒ හින්දා මම ක්‍රියේට් කරගන්නවා ලයිට් එකක් වීරේවල වීරේ ලයිට් කියන එක අරගෙන ඒකේ ටයිප් එක මම චේන්ජ් කරගන්නවා ඩෝන් කියන එකට चेंज करगना मम्मी वगे टोक्यो पोर्टिंग ऐविला एक क्लिक के का देनो दें अभी कैमरा वटे हम कैमरा सिलेक्ट कर ला मॉडिफाई पैनल लेके पाले हार्डेन ना कोटा में तो ना अभी वाइट बैलेंस का न्यूट्रल किया देने कलर एंड एक्सपोज़र के देने का वाइट बैलेंस का न्यूट्रल किया देना දීලි වල අපි පොඩ්ඩක් මේක රෙන්ඩර් කරලා බලමු කොහොමද තත්ත්වය කියලා අපිට මෙන්න මේ වගේ රෙන්ඩර් අවුට්පුට් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහේ රෙන්ඩර් අවුට්පුට් එක ඉතින් මේක අපි කොහොමද කෝස්ටික් කරන්නේ ඉතින් අපේ ග්ලාස් එකක් තියෙන්නේ ඒ ග්ලාස් එක හරහා ලයිට් එක ඇවිල්ලා අපිට රිෆ්ලෙක්ෂන්ස් ग्लास लाइट अपे कोस्टिक इफेक्ट हैदेन्फेक्ट बलागन है मुलिम अपे लाइट सिलेक्ट करना लाइट सिलेक्टर एन ओगोलो मेन मेतन तीन वीरे लाइट लिस्ट ओगोला समहार में वीरे टूल बाय पेन එහෙම වුණොත් ඔයගලන්ට පුළුවන් මේ his ඉඩක right click කරලා මෙන්න මේ පල්ලේ හැඩෙනකොට තියෙනවා v-ray toolbar කියන එක ඒක on කරගන්න. ඒ on කරාට පස්සේ මේ v-ray toolbar එකනවා ඊට පස්සේ මේ අපේ select කරගත්ත light එක select කරලා v-ray light list කියන එකට යන්න. ඒකේ ඔයගලන්ගේ අදාළ light එක tick එකක් වැටලා තියෙයි. ඒ light එකේ tick එක වැටලා නම් ඕගොල්ලොන්ට මේ වගේ දකුණු අත පැත්තට එන්න ඕන මෙතන තියෙනවා කෝස්ටික් සබ් ඩිවිෂන් කියලා කෝස්ටික් සබ් ඩිවිෂන් එක අපි දෙනවා මෙතන තියෙන්නේ 1500ක් කියලා එහෙම නැත්නම් අපි කියනවා 1500 කියලා මම දාගන්නවා මෙතන 4500 or 5000 ඒ වැලියු දෙකෙන් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් අපි හොඳට කෝස්ටික් සබ් ඩිවිෂන්ස් දාගමු අපි මෙතන 5000 කියලා දෙන්නොත් ඒ වගේම අපි right click කරලා ඉවර වෙලා මෙතන light එක right click කරලා ඉවර වෙලා ඔයගලන්ට එන්න ඕන v-ray properties කියන එකට මෙන්න මේ විදිහට v-ray properties කියන එකට එන්න v-ray properties ඇවිල්ලා මෙතන ඔයගලන්ගේ තියෙනවා caustic multiplier කියලා මම මෙතන 100 වගේ value එකක් දෙන්නම් 80 වගේ value එකකුත් ප්‍රමාණවත් ඒ කියන්නේ 80කුත් ප්‍රමාණවත් එහෙම නැත්නම් අපි 100ක් වගේ දෙනවා දී වල මේක ඕකේ බටන් එකක් කොහෙවත් පේන්නේ නැහැ එහෙනම් ක්ලෝස් කරලා දාන්න දැන් අපි රෙන්ඩර් කරලා බලුවොත් එහෙනම් අපිට තාමත් කෝස්ටික් ඉෆෙක්ට් එක බලා ගන්න පුළුවන්කම නැහැ ඒ හින්දා මම යනවා රෙන්ඩර් සෙටප් එකට රෙන්ඩරින් වල රෙන්ඩර් සෙටප් රෙන්ඩර් සෙටප් ගියාට පස්සේ v-ray කියන පැරාමීටර එකට රෙන්ඩර් සෙටප් එකට ගියාට පස්සේ ග්ලෝබල් ඉලුමිනේෂන් කියන එකට එන්න ග්ලෝබල් ඉලුමිනේෂන් එකේ පල්ලෙහාම තියෙනවා මෙන්න කෝස්ටික්ස් කියලා එකක් ඒ කෝස්ටික්ස් කියන ටික් එක ඔන් කරගන්න ඔන් කරලා ඉවර වෙලා ඊළඟට එන්න රෙන්ඩර් එලිමන්ට්ස් කියන එකට රෙන්ඩර් එලිමන්ට්ස් වල ඇඩ් බටන් එක ක්ලික් කරගන්න ක්ලික් කරාම ලොකු ලිස්ට් එකක් එනවා ඒ ලිස්ට් එකේ උඩ හරියේ තියෙනවා මෙන්න මේ වගේ v-ray caustics කියන එක සිලෙක්ට් කරන්න එක සිලෙක්ට් කරලා ඕකේ කරන්න ඕකේ කරලා දැන් රෙන්ඩර් කරන්න රෙන්ඩර් කරලා එකපාරටම අපිට caustic light effect එක බලා ගන්න අමාරුයි ඒ හින්දා අපි මෙතන v-ray කියලා කියනවා එහෙනම් මෙතන RGB කියලා තියෙනවා RGB එක අපිට පුළුවන් මෙතන V-ray caustic කියලා ඔන් කරන්න මෙන්න මේ විදිහට අපිට caustic එක බලා ගන්න පුළුවන්
RGB එකේ තියෙද්දිත් අපිට පේනවා බොහොම අඩුවෙන් තමයි පේන්නේ. ඒ හින්දා තමයි අපි හොඳට බලාගන්න අපේ වීරේ කෝස්ටික්ස් කියන එක ඔන් කරලා බලාගන්නේ. දැන් මම මෙතනදී වීරේ කෝස්ටික් කියන එක ඔන් කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනදී සම්පූර්ණයෙන්ම කලවර වෙනවා. ඉතින් එතකොට අපිට පේන්නේ කෝස්ටික් ඉෆෙක්ට් එක විතරයි. දැන් අපිට අපේ වැඩක් කරද්දී, කියන්නේ අපි ඉන්ටීරිය එකක් වගේ කරද්දී, එතකොටත් මේ වීරේ කෝස්ටික්ස් ඔන් කරන්න ඕනද? ඒ කියන්නේ මෙතනින් වීරේ කියන එක ඔන් කරන්නද ඕන? නැහැ, ඇත්තටම එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. මම මේක ඒ මෙතෙන්දි දාලා පෙන්නුවේ ඔයගොල්ලන්ට පැහැදිලිව බලා ගන්න ඕනි හින්දා. එහෙම නැතුව වීරේ කෝස්ටික් එකෙන් මෙතන දීලා ඉවරලා අපි අවුට් කරන්නේ නැහැ ඉමේජ් එකක්. ඇත්තටම මම මෙතෙන්දි පෙන්වන්න තමයි ඒක කරේ. ඉතින් ඕගොල්ලෝ මේ වීරේ කෝස්ටික් එක ඇවිල්ලාද කියලා බලා ගන්න පුළුවන් මේ ඔප්ෂන් එක පාවිච්චි කරලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඒක මදි නම් තව පොඩ්ඩක් අපේ අර කෝස්ටික් සබ් ඩිවිෂන්ස් වලින් වැඩි කරලා හදා ගන්න. මං ඒක වැඩි කරලා ආපහු පෙන්වන්නම්. අපේ ලයිට් එක සිලෙක්ට් කරලා ඉවර වෙලා ඒකේ ඩෝම් ලයිට් කියන එකට යන්න. ඩෝම් ලයිට් කියන එකට ගියහම එමිට් රේඩියස් කියන එක තියෙනවා. එමිට් රේඩියස් එකත් අපිට පුළුවන් ටිකක් වැඩි කරගන්න ටාගට් රේඩියස් එකත් එක්කම. ওই විදිහට වැඩි කරලා ඉවර වෙලා අපිට තව පොඩ්ඩක් රයිට් ක්ලික් කරලා වීරේ ප්‍රොපර්ටිස් වලින් අපි දුන්න අර කෝස්ටික් සබ් ඩිවිෂන් ප්‍රමාණයත් තව පොඩ්ඩක් වැඩි කරගන්න. ඒ වගේම කෝස්ටික් මල්ටිප්ලයර් එකත් තව පොඩ්ඩක් වැඩි කරගමු. අපි 200ක් වගේ දාමු. දාලා රෙන්ඩර් කරලා බලමු. දැන් මෙන්න මේ විදිහට අපිට කෝස්ටික් එක බලා ගන්න පුළුවන්. තවත් විහිදිලා තියෙන ඕගලන්ට පේනවා ඇති. හරි, ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ වීරය වලින් කෝස්ටික් ලයිට් ඉෆෙක්ට් එක හදාගන්නේ. හරි, ඉතින් ඔය විදිහට තමයි අපේ වීරය වලින් කෝස්ටික් ලයිට් ඉෆෙක්ට් එක අරගන්නේ. ඉතින් ඕගලන්ට මේ වගේ තවත් ලෙසන්ස් බලාපොරොත්තු වෙන්න පුළුවන් මගේ channel එක හරහා. හැබැයි මගේ channel එක බැලුවට විතරක් ප්‍රමාණවත් වෙන්නේ අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මේක ප්‍රැක්ටිස් කරන්නත් ඕනේ. ඉතින් ප්‍රැක්ටිස් කරන්න තමයි ඕගොල්ලොන්ගේ දැනුම සහ ඒ හැකියාවන් වර්ධනය වෙන්නේ. අදට ගිහිල්ලා එන්න. සුබ දවසක්. Please subscribe to this channel, comment, share, and like videos.